විිමුත්හහා තන න සූත්‍රයේ හැටියත සමහරකෙනෙක් බන අසමින් ඉන්නකොට මේ ඥානය වඩාගන්නවා සමහර කෙනෙක් බණ දේශනා කරනකොට ඥානය වඩා ගන්නවා.ඒ වගේම සමහර කෙනෙක් සහස්වාය ස ධර්ම සාකත් කර්මය විතර කරමින් ඉන්නොට අවබෝධය ලාගෙන තියෙන. සහර ධර්මය සජ්ජායනා කරමින් ධර්මය මනසිකාර කරමින් අබෝධයක් ලබන්නට පුළලුව. එනිසා අබෝධය ලබන්නට පුළුව මාර්ග තියනවා. හමදනාම දර්ශනා ඥානයන් උපදවන්නට ඕනි ක්‍රමාණ කුළු දර්සනා ගන බඩන්නටව. සහර ාය බඩින ක්‍රමය ටික් බේගවත් වෙන්නට පුළුවන් ඉක්මනිින් නුවන බොහොකරයින්නට පුළුවන් එනිසා පොත්පත්තල දැක්වෙන පිළිවෙලින් අනු පිළිවෙලිින් එකින් එකින් පසුපස්සේ නොවඩනවාවෙන්නට පුළුවන් සහරුග්ගි ත්ඥාද උත්තමයන්ට නමුත් ඒ ක්‍රමයට හි විදර්ශනා නුවනෝ එකන ඒ අදාලවෙන නිනාාන වර්ධනය කෙ හ සිද් ියතුයි. ඒගේ තමන්ගේ පාරමි අනුවත් ගුණක් තීරණය වෙන ඉති නිසා ඒ අපිසාම්‍යෙන් අප ගන සත්්ට විසුද්ියය ෝර්ණය කරවාගේ සත්් විුද්දිය කියන වචනය ෙදීම අප යෝදාගනය රහ නීත කියන සූත්‍රය රථ විනීත කියන සූත්‍රයෙන් තමයි සත්්්‍ර විසුද්ධිය කියන එක අපි දැනග වචන. ඒද චිත විුද්යක සමදයක් වඩනවා ි්ි විුද්ියයකර කියන නමරපයන් සත් ේ ලක්සන ේරු අරග ත්තේ පුද්ගලෙක් නති ව තේරුම් ගන්නවා ංකා විිරන විශුද්දේ ගන්නේ බව වට නාමරූපයන්ගේ පරම්පරාාව දිගින් දිකට යන ආකාරය. තේරුම් අරගෙන ආර්මයක් සංක්‍රමණයන්න නහැකි සැකේ දුරරගන්නවා මගමග නිර මගම දස්න විසුද්්‍යයයි ංකා විතරන විශුද්දිය අතර සාමානය න සම්මසන. නිාය නිසම්මසන ඥානය මේ කිසිදු විුද්ියකට වැටන්නේ නැහැ විුුද ා ගේ විසර ඇැති මගාමක් ා දසන විුද්ධී යටටතේ නමුත් එක විශුද්ියක වැැටනෙක් නෙවේ ඒ සම්මසන ඥානයනුව තිලක්ෂණයය නංවල සංස්කාරයෝ තිලක්ෂණයට නංගොල මනසිකාර කරනවා ඊළඟට සංස්කාරයන්ගේ ඉපදීම් බිඳීම් දෙක දකිනකොට දස විදු පක් ලේෂයන් පහළ වනාාම හරි මාර්ගයේ වැරදි මාර්ගය කියනෙක ප්‍ර්‍යයක් සවබෝධ කරගන්නවා. ඊළඟට ඉතාම උසස්මටමින් සංස්කාරයන්ගේ අනත්‍ය දොක්කා නත්ම විදර්ශනා ඥාමෙන් නවයකින් ක්‍රමාණුකූලෝ වර්ධනය කරගෙන අවසානයේදී කෙලෙස් කපමින් සෝවාන් සකදාගාමි අනාගාමි, අරිහත් කියන මාර්ගයන් උපදවාගන්නවා උපදනවත් එක්කම ඒ මාර්ගයට අදහලව පලසිපත් උප දෙන. මේක තමයි ශාසන ප්‍රතිපදාව. ඇදරේ ශාසන ප්‍රතිපදාවේ ධර්මයන් දියුණු කිරීමට අපට නුව අවශ්‍යයි දැනුවාවශයි. කාරක්සා කරන්න සමාධක් වරන්නට දනුමවශ්‍යයයිඒගේ විසේයේ ද්ති විුද්ධි කංකාවිතර විශ්දධ සම්පානය කරගට දනමක් අවශ්‍ය. මසියලුම ඥානයන් දුණු කරගන්නට යම් මූි දනුමක් අවශ්‍ය. ඒ දනු මයි අපි වැඩසට හැනින් පධාන වයදන්නට බලාපොරොත්තුවන්න. උසස් පෙල කවු හරි කෙනෙ එක කලන අනු කලනය සම්භාවිතාගේ විශාක ගෙන ගන්න යනවන ඔුට මූලික දනම්ටි තිය නටවන ගනතේ විශය සබන්ධ. අපි ොවුනා කියනක පහටි ගි ලා අන බ. ඒ මකද ූිකදැනු සම්භහර්තික නෑ ගේ තමයි මූලික දැනුන් ටි නාමරප සම්බන්ධයෙන් හේතු පල සම්බන්ධයෙන් පහාය සම්බන්ධයෙන් නින සම්බන්ධයෙන් තේරවාද ශාසනය තියන ක්‍රමය තේරවාද ශාසනයහි කොහොමදේ ධර්මයෝ විස්සර කල්ලා තියෙන්නේ කියන එක හරියට අපි තේරුම් ගත්ති නැත්තන් අපිට ඒ ධර්මය වඩලා කෙලෙස් ප්‍රහාණය කියන එක විස්සර කර ගන්න හරි පහසුය ඒ ගඩ ප්‍රශ් ති න්න. ඒනිසා තමයි කමානු කෝලුව එක සිද්ධ කරාම සිදු කැටුවක් නැතුව පිරිසුදු ලෙස තේරුම්ගන්නට හැකියාව තියනවා ඒග ති ඊළඟ ලස්සනදේ තමයි ඕනතරම් ප්‍රශ්ණ කරන්නට පිළ. ඇයි මේක වෙන්නේ අපිට කොටින්ම කියනව න ඇයි මේ කෙලේසය දුර වෙන්නේ දුරුවිය යුතුයි කියනටට මේ ඥායේ ඊළඟ ඥානයට පත්ව වන්නේ කොහොමද මේ ඥානට පසේ ඊළඟ ඥාන පහලව යුත්ත මේ යාානය නේද. කියන එක පවා අපිට ලස්සට විස්තර කරගන්න පුළුවන්තා. ලස්සන දර්සනයක් තමයි මෙ තේරවාද ශාසනය ඉදිරිපත්වලා. එකට වෙනම නයිකමතයනට වෙන ඉගනගත් එක එකේ පදනටිගත්තය. යම් හේකින් මේ තේරවාජ ශසය තින මූලක සිද්ධාන්තටි ිඳගත්වොත් බි. ඒ මූලක සිද්ධහන්තටික බිඳගත්ත ගමන් මේ විදර්සනාවට පදනම තමයි අපි නතිකරග ගුදාාහරණයට කිවොත් එහම ධමිය තේ යෙන්නේ. ඒ ද්‍යමා නහ ඇත නැත කියන බේදේත යන්නන්නේ නැහැ ආද ලෙස අපි සංකල්පෝොලි හිටියොත් මේ විදර්ශනාව පදනමයි අපි නතිකරලා. එනෙක්ට හිතනට පුළුවන් එමන බුදුරයන් වහන්සේ නාහපව අය මේ වගේ විස්තහර ගගට අවශ්‍ය වනේ නැහැන දෙක බනපදේ නිව දැක්ක නේද. දවස් අතය භහනාග වදක්කනේ බුදුරයන්හන්සේ සතිි පටාන සුත්‍ර ැවු නේද කල හිත ැ පුළුවන් ඒකතමයි පුද්ගලවේමත් ේ කෙලක ද්ගලයන්ගේ විදත් කියලක. නැවදාධහරණයකට ඒ දම්මා හේතු පබවා කියන ගාථාව. අහලා උපතිස්ස පරි්‍රාජිකතුමා සස්ෝන් මාර්ගවල ලැබවා ාතයිම භාගයක් ැහැනකොට. ෝලිත පරිබ්‍රාජිකතුමාට සම්පූර්ණ ගාතාව හැනකොට ඔහු මාර්ග පල ලැබවා. ස්ෝන් ර්ගය ලැබවා. නැ අපි අඇද මේ ගාතාව, ලක්ස්තියවාරය, ලක්ෂවාරය, කෝටිවාරය නැවත නැවතේ ගාතාවම සජ්ජහයනා කළ මූලික දැනුම නැතුව. බයි නැතුව අපිට කියන්නට පුළුවන් සෝන් අධී මාර්ග පලන් අධිකමනය කරන්නට හැකිවාව. ඒ අපිට ගමන ඒ පුද්ගලයාගේ සහ අපේ ඇති බිච්ච වෙනස්ක. ඉනට බුදුරජාණන් වහන්සේ පුට අනකල ධර්මය හැදිරිි දේශනා කරතය. ාහි ධරු චිීරය ස්වාමීන් වහන්සේ ඇවිල්න්න ඉතා කෙටියෙක් ධර්මය දේශනා කරන්න කිව වෙලාවේ වනාහසසිතා කෙටිය ධර්මය දේශනක. ඉ උන්හසේ මාරක පලාදි ගමනය කර. ඊල්ට ආසේමිසෝකම සූත්‍රයේ විසේ ගත් පොති යසොල පුත්‍රයාාවගේ කෙනෙ හිතන යසොල පුත්‍රයාව දේනක. ඒ සසක තා කියලා පිළිවෙලින් දීර් දශනාවක් සිද කරලා හගේ සිත කෙලෙස්වලින් මුදවල ඊට පස්සේ සාමමුක්හන්සික වශයෙන් චතරාර් ස දේශන විතා දීර්ග සිද්දර. ඒ දේශනාව කෙලවර හ මාර්ග පල දිිගමයකර. ඇදවට බුදර බදුජාණන් වහන්සේ කට ගම දේශනා කරන්න ගේ නෑ කුට විස්තහර වශයෙන් දේන කරට න දරය න්සට. ඒ වගේ මජිමනිකාය සූත්‍ර ඇතින මාගන් දිය ූත්‍රය ද ත්‍රය. එඒගන්දියා කියන ්‍රහ්මණතුමියයි මාගන්දිය කියන බමුණ බදුරයන් වහන්සේ සමඟ වාාධයක් සිද්ධකරට පස්සේ වාදයෙන් බුදුරයන්හන්සේ කරුවේතු ගනවා තමන්ගේ දර්ශනය ඒ දර්සනල සාර්ථකරකෙන්.ඒවලදි මාගදී බ්‍රහ්මරතුමා බුදුරජන්හන්සේ කෙර පහැදිලා කියනවා ස්වාමීණ මටම ධර්මය කියලදන්න. එලා බුදුරජන්හන්සේ නැවත නැවත ප්‍රකා කර ම මේ ධර්මය කිවට ඔබට තේරෙ නෑ. බොහෝ කාලයක් වෙනස් ධර්මයක් අනුගමනය කරපු හිටපු ඔබගේ ්‍රාපකේට මේ ධර්මයකිවට තේරෙන් හැකිෙක් උන්හස පැලිර නැවත නැවත ඇවි ටි කරන බර කීපයක් ඇවැවිටිරන. මේ ධර්මය මට දේශනා කරන්න ප. ඒවි නෑවේ බුදුරයන්හන්සේ දෙ අවවාද තම යිමාගන්දිය ඔබ කල්්‍යයාන මිත්‍රයන් වෙත යන්න. කලයන මිත්‍රයන් විත ගිහිල්ලා. නැවත නැවත ඕෝ නැසුරු කරන්න. ඇැසුරු කරන්න කියලා කියන්නේෙ ධර්මය අහන්න ධර්මය සාකච්ඡා කරන්න භාවනා කරන්න මේ කියන ප්‍රතිපදහවේ දෙන්න. ම කාලයක් යන කොට බට ර්මය බෝධව. ඔට ධර්මය අවබෝධව. උහන්ස වනහන්සේ තුමාට කැටියෙන් හෝ දේරගව දන්වය දේශනා කරන්නගේ නෑ මේ සූත්‍රයේ දකින්න පුළුවන් මජිම නිිකාය ජම පංනාාසකේ මාගන්දිය කියන සූත්‍රයේදී. රේක ඒකරන වෙන මවාදය. එකකන් පැහැදලිවන බුදුරජාන් වහන්සේ ඒ ඒ සත්්‍යයන්ට වෙන මවවාත්මයි ද. මාගන්දීට කිවන දවස් සතක් සති පට්ාන වැඩන්නට කිය. ගන්ත කිව ැහැ රෑඩිවනකම් භවනා කරන්නටය කියන මොකදන් එතුමාට ඒ මූලික පදනම නැතුව කොච්චර උත්සහ කර ඒ අධිගමනය කරන්න බැහැ කියෙක බුදුරාන් හස තේරු ගත්. ඒ තමයි සර්ක්්‍යවරේගේ ශස්ත්‍ර වරයග තින හැකයාම ඒ සාාවකයන්ට අනු කෝලෝ ධර්මය දේශනා කර. ඒනිසා විශේෂයෙන් ඒ කෙටියන් දේශනක දධර්මය අනු අවබෝධ කන ග පුදගල. විස්තහරවයෙන් ධර්ය දේශනම ි කනම අවබෝධ කරන විපති චඥ පපුද්ගලෝ කියන.කොටස සාමාන්‍යෙන් බුද් ශාසනයකදී ඉක්මනින්ම නිවන් දැකලා අවසන්නවා. එකකට හේතුව තමයි ඔවුන් සසර අධික පාර්මි සම්හාරයකින් යුක්්‍ර පැමිණිලා ඒ භවාංග සිතේ හැකියාව ඔන්ගේ ඥාන උපනිශ්‍රේ ප්‍රත් උපනිස්ශ්‍රේ හැකියාව ඉන්ද්‍රිය ධර්මෝල දියුණු භාවිතා වැඩි නිසා පහසුවෙන් ධර්මය අවබෝධ කරන පුළුවම. නය පුදගලයෝ සහ. පද පරමලි සහඳන්නවා මේ පුද්ගලයන්ට කාලයක් යනවා ධර්මය අවබෝධ කරට පද පොරම් පුදගලයා බව ගානක් යනවා නේය පුද්ගලයා සනහරවිට උත්සාහකරොත් මේ භවදී නිවදකන්නට පුළුවන් වෙනවා. ඉතින් ඒ පුද්ගලයාට ඒ ධර්මදේශ නාස්ශ්‍රවණය කිරීම තුළින් පමක්ක සිද් කරන්නට. බැහැ ධර්ම දේශනාවත් වහගේ ප්‍රතිපදාවය අංග සීල සමාධී ප්‍රඥාවන් දියුණු කරන්නට ෝනි ධර්මය විමසන්න ටෝනි. පරිපුච්චා කරන්නට ඕනිේ ඉගන ගන්නට ඕනි සහල්ලාට උගන්නට ඕනි දේසනා කරන්නට ඕනිේ ඒ විදිහර කාලයයක්ත්තිසේ ධර්මය අපි කියෙනවා දෙරවගන්නට ඕනි අපිහිට. ඊට පස්සයෙහොට භවනා කරගෙන යනකට මේේදයරන්න පුලුවන්ගෙන. පදිස්්‍ය වනා කියන එක ඒකට කාරනාවක්මහට හදිස්්‍ය අත් යන වෙන. එක හොඳයි ඒකට කියෙන ධර්ම සංවේගයක්ත්තේර කිය ධම සංවයගේ හොඳයි ඒ ධර්ම සංවේගේ ඒක්මංකම හරි පෑර් කපිදා ගන්න ටෝ පදිස්න කියනට කවදාව ක න්න හ පා. ඒත තේරවාද ශාසනයේ හැටියට නිවන රයා ගන්නට ඕන වෙන සාාසනට වෙනවෙන පති පදාාතියන තේරවාද ශානය හැට නිවරටයන්න ඕන්නම් ඉතා පිරිසුදුලිස මුලපටන් අග දක්ව. අරිහත්තේ දක්වා අරිහත් මාර්ගය ලැබෙන කාරය පව බන පපොත් පත්තල තම පැදි දෙෙස තර්කාානුකල විස්තර කලති. ඒ විස්තර කරන්න තම අප අවසාන ඉල්ක්වේ ඒ තරු ගන්නට ලි දනුම්හර දනු සම්බරය සුලු පටුන එකගෙක දර්සනයක් න ේර ක ම යන. ඒ ඥානයට තමයි ගෝචරවන්න. ඒකෙන් කියන්නේ හැමෝටම අධික ායයක් තිවබ යුතු ේතුව යම්ඥානයක් තිබී යුතුමයි ්‍රද්ධහනසාරිපුත්තයට පවා යම්ඥානයක් තිබිය යුතුයි ඉතින් ඒක ඥානය ලබා ගැනීමට ධර්මය ක්‍රම කුල හැර.